සිංහබාහු චිත්‍රපටියේ ගීත හතරක් තියෙනවා. ගීත හතරම සංගීතවත් කරන්නේ සිංහබාහු චිත්‍රපටියේ සංගීත අධ්‍යක්ෂක ආචාර්ය සමන් පණපිටිය. ගීත හතරම රචනා කරේ ආචාර්ය සෝමරත්න දිසානායක. ඒ කවුද? හරියටම දන්නේ නැහැ. දන්නව දනිති. පළමු ගීතය ගායනා කරන්නේ නුවන්දික සේනාරත්න. වංගරට මහරජතුමාගේ 16 හැවිරිදි දියණිය සුප්පා කුමාරී වනාන්තරයේ මැදින් ගමන් කරන රථ පෙරහැරකින් රාජපුරුෂයන් සහ සේවිකාවන් සමග. එහෙම යන අතරේ වනාන්තරයේ ඉන්න සිංහයා, සිංහයා කියන්නේ සතෙක් නෙමෙයි වනාන්තරයේ ජීවත් වෙන ගෝත්‍රික රජෙක්. අන්න ඒ සිංහයා තමන්ගේ සේනාවත් එක්කලා හෙමින් හෙමින් කුමාරී දිහාට එබිකම් කරනවා. කුමාරි රතෙන් බැස දෝලාවෙන් ගමන් කරනවා දිය පහර අසලට. සිංහ ඇතුළු සේනාව කුමාරී ඉන්න තැනට හෙමින් හෙමින් සමීප වෙනවා. ඇයි මේ ජලය මේ තරම් සීතල, මේ තරම් මිහිරි රස? පිළිතුරු. සුප්පා කුමාරගේ ප්‍රශ්න වලට සේවිකාව ඒ මොහොතේ උත්තර දෙන්නේ නැහැ. නිවාගනිමි ගත වෙහෙස. මම මේ දියට බැස. මේ දියට බැස? ස්නානය සඳහා සලුපිලි අපගෙනාවේ නැත කුමරියනි. රාජ කුමරියකට දියට බැසීමට සලුපිලි කුමට කුමරියනි නිරුවතී. ඇත්තටම ඉතින් සුප්පා කුමාරි නිරුවතින්ද වතුරට පයින්නේ? කතාවේ හැටියට නම් එහෙම තමයි. හැඩ ඇතිනම් ගත හොඳම ඇඳුමයි නිරුවත. අර සුප්පා කුමාරි අහනවනේ, කොහොමද මේ ජලයේ මේ තරම් මිහිරි වුනේ? කොහොමද මේ ජලයේ මේ තරම් සීතල වුනේ කියලා? අන්න ඒ ප්‍රශ්න දෙකට පිළිතුර තමයි මේ ගීතය.
ගෙනා